යුන් හොඳයි මේ වීඩියෝකේ මගේ අරමුණ වෙන්නේ මේතාක් වෙනගන්නි බවපදශ්‍රිතපාඩබේ ගන ගත්තු වැදගත්ම කරුණු නමයක් සාරාංච ගත කරන්න. අපි මේ කරුණු නමේ දිහාපවෝ හැරිල බැලීමක් කරමු. මොකද මේ කන්නු තම අපි ගනං හද්දි අපිට ඕුවමනාව වෙන්නේ. එකද මේකරනු අනි වාරෙන් ඔගොල්ලගේ පොතටදා ගන්න ගනං හදදි මුලද මේ කරන්නු දි බලබ ගල්න් ගන හදන්න උත්සර. පලවෙනි කරුණ තමා මෙන්න මේ අපි ඉගෙන ගත්තු සර්ුව සාම්මය. මේ සර්වසාමය අපි තේරුම්ගත්තේ දීර්ගබෙදීම හරහා. හරි ඉස්සල්ලම අපි අංකව අංකවල දීර්ගබෙදීම තේරුම් අරගෙන ඊට පස්සේ අපි බහපදශීතවල දීර්ගබෙදීමි ගෙන ගත්තා. මේ දෙකමෝගොල්ල තේරුම් ගන්න ඕනේ. එකනි බාජකය කියන්නේ කවද්. භාජ්‍යය කියන්නේ කවද. ලබ්දිය කියන්නේ කවුද. ශේෂය කියන්නේ කවද කියලා ඔගොල තේරුම් ගන්න ඕනේ. තර මේ සර්ව සාමය මතක තියා ගැනීම ඉත්තාම වැදගත්. දෙවෙනි කාරණාව තම ඕගල්ලන්ට බහුපදශ විත එකක් බෙදන්න තිබ්බම දීරික බෙදීම කරන්න නැතුව ඔගොලන්ට කලින් කියන්න පුළුවන් ලබ්දියේ මාත්‍රය මොකක් වෙයිද කියලා. මේ සූත්‍රය ඔගල මතකති යගන්න ඕනේ. ලබ්දියේ මාත්‍රය භාජකයේ මාත්‍රය අඩුකිරීම භාජ්‍ය මාත්‍රය . ඒ කආකරපුුවම අපිට ලබ්දිය මාත්‍රය එනව කියලලා ඔගුල මත තියගන්න හමට ඔගු තරු ගන්න එක තේරුම්ගන්න අමරදැන්නනවේ මේ අපි තේරුම් ගතේ දීර්ගබැදීමම් උදාහරණයක් දිහා බලලා හරි. එතවට පී කිව්ගෙන් බෙදාපුුවම එන උත්තරේ මාත්‍රයමකක්ද පීගේ මාත්‍රයයි කිව්ගගේ මාත්‍රය ඇකින එක අඩුකරපුුවම එන මාත්‍රය තමා ඔගුලන්ගේ ලබ්දිය මාත්‍රයත් වෙන්නේ. ට පස්සේ තු ඇතරම දෙවිනි කාණනාය වැදගත්ම තම ලබ්ද මාත්‍ර අපිට හරියට මංකිව ටක්කටම කියන්න පුළුවන්ගල මේ සමීගරණය පාවිච්චිර හැබයි ශේෂය මාත්‍රය ඔය වගේ නෙවෙ ශේෂය මාත්‍රයේ ගැන අපිට අනාවැකයක් විතරයි කියන්න පුළුවන් කෙලපි කිවා ශේෂය මාත්‍රය වෙන්නේ බෙදන්න කෙනාගේ මාත්‍රයෙන් එකක් අඩුකරපුුවම උපරිම ඒගන්නට තම ශේෂ මාත්‍ර වෙන්නේ ගැන භාජ්‍ය ත්‍රය අඩු රීම එක තමා ශේෂය මාත්‍රය උපරිම වෙන්නේ කෙලපි ඉගෙන ගත්තා එකොට ඔගොල විදන්නේ මාත්‍රයේ දිකේශවිට යන්න ශේෂී මාත්‍රයේ උපරිම මාත්‍රේ එකේෂවිට. හැබයි ශේෂය මාත්‍ර බිින්දේශ්්‍රතයක් වෙන්න පුුවන් හැබයි උපරිම මාත්‍රයකයි. ඕක අපි ගෙනගත්තා. එතකොඩ මේ කරුණු තුනම පාවිච්චි කල්ලා. අපිට පුළුවන් බෙදීමේ ඇල්ගොරිතමේ. එහෙමනත්තම් පලවෙනි සර්වසාමියත් මේ ඊළඟට එන කරුණු දෙකත් පාවිච්චි කල්ලා. දීර්ග බෙදීම කරන්න ඇතුව වෙන විදිියකට ලබ්දිියයි ශේෂයයි හොයන්න පුළුවන් කෙලා අප පිගෙනගත්තතා එඒ බෙදීමේ ඇල්ගොරිතමය තම ඇත්තටම ප්‍රයෝගිකව අපි ගනං හද්දි ගොඩා පාවිච්චි කරන්නේ නිකම්ම දීර්ග බෙදීම නෙවෙේ හතු පැදිල් කර නික්ම දීර්ග ෙදීම පවිච්චි කන්නන අපි දෙන්න බවපදශිතවල අංකතියන්නඕන සංගුණ කැටිය. හැබැයි අපිට විභාගෙදහමන්න බවපදසිතවල ගොඩාතිනෙ අකුරු.හරි එදොට ඇත්තරම ගොඩා අපිට බිදීමේ ඇල්ගොරිතමය තමමා පාවිච්චි කන්නන්නේ එකද මේ පලවනි කරුණතුන හරීම වැදගත්. හරියි් හතරවිනියට සහ පස්සනයට අපිගෙන ගතසා ශේෂ ප්‍රමීයයි සාධක ප්‍රමය ශේෂ ප්‍රමයෙන් කියන්නමකදද ශේෂ ප්‍රමයන් කියන්නන්නේ ශේෂය හොයාගන්න ක්‍රමයක්. හැබැයි ශේෂ ප්‍රමීෙන් කියන්නේ PX කියන ඕනෑම බහු පදසිතයක් එක්රිණ ඒ ආකාරයේ ඒකජ ප්‍රකාශනයක හොඳේ ද ේෂ ්‍රමීේ පාවිච්චි කරන්න පුළුවන් ගොළ බෙදන්ඩ පවිච්චි කරන්නේ ඒකජ ප්‍රකාශණයක් නොම් විතර. එතකොට ඔගොල ඒකජ ප්‍රකාශණයකින් බෙදන වනම් බහ පදසිිතයක් ශේෂය හොයන්ඩ ෝට කට්ට එකත්දින ේෂ ප්‍රමීෙෙන් ීර්ග බෙදීම රෝමයක් කරන්න ඕ ැවේ හරි මොගත්දි ෂෝට් කට්ටක ශේෂ ප්‍රමීය ඔගළ බෙදන්ඩ පාවිච්චිරන ඒකජ ප්‍රකාශනය මෙන්න මේ ඉලක්කම ගන්න. ඒ කියන ඉලක්කම. ඒ ඉලක්කම එක් වෙනුවට විචල්ලි වෙනට බෞපද සිටේට ආදේශ කරන්න අන්න ඒ අගේ තමා ශේෂය හැටියට එන්නේ ඉත්තාම හොද ප්‍රමයයක්හරි හැබැයි අවාසනාවකට වැඩ කරන්නේ. ඒකජ සාධක වලට විත. ඒක සමාන ඒක ප්‍රකාශන සාධකනේ ඒක ප්‍රකාශනවලින් බෙදනකොට විතරයි හරි තවත් වැදගත්යම් මතක තියාගන්න ඔගොල්ලො එක් ධන ඒකාරයේ ප්‍රකාශනයකින් බෙදනවනම් මෙතන ඒ වෙන්නේ රින ඒ හොඳේ හරි මෙත මද රිිතති නො තුරු මෙයාපි ියගන්නපුල රින්න රිණ ඒ කිය ලිය ගන්නපුල ඒකත් හරිම වැදගත්. ර. ේෂ ප්‍රමයෙන් පස අපි ග ගත්තා සාධක ප්‍රමී ශේෂ ප්‍රමේයම පොඩි දිගුවත් තම සාධක ප්‍රමය විශේෂකේසක සාධක ප්‍රමයෙන් කියන්නේ බහු පද සිතයක් ඔගලන්ට එක්රිීන ඒ ආකාරය ඒකජ ප්‍රකාශනයකින් බෙදපුුවම ඉතිරි නැතුව බෙදෙනෝන ශේෂය බින්දුවයිනං අන්න ඒ ඒකජ ප්‍රකාශනය බෞපද සිතේ සාධකයක් ඒකජ සාධකයක් කියලාපි කියනවා. තව දුරටත් මෙතන තියන මේ ඒ කියන අකගේ ශ්‍රතේ ආදේශක පොම බින්දුව මොකද සිතේ ආදේශකට පොම ේෂයන ොට ශේෂය බිඳුවෙන්ඩට පැයා සාදක කියන්න එහෙෙන සිතේ ආ දෙශ කර පොම බින්ඳුවෙන්න්නෝඕන ශේෂයාගේ සමානෙන්ඩ හරි. ඕක තම සාධක ප්‍රමය කියන්නේ ොට ශේෂ ප්‍රමයයි සාධක ප්‍රමීයයි තේරුම් ගන්න එකත් හරිම වදගත් මතක තියාගන්නවට අමතර. හරි ගණන් කීපය බලන්න පුළුවන්න බහුපදශ්‍රිතයි සාධ ඒකජ ප්‍රකාශන කීපයකුයි අර තමුන් තනය හද බලන්න බෙදල හදල බලන්න ශේෂය ගන්න උත්සා කරන්න ඒවිදියට මේ ප්‍රමේයන් දෙක තේරුම් ගන්න උත්සා කර. රයි එතකොට සාධක ප්‍රමේන් තවදුරට අප ස්රටගීල කතා කරා. එක්රිීන ඒ කියෙනෙක්කෙන සාධකයක්නම්. ඔය එක්්‍රීන ඒගේ තියෙන ඒ කියන අංකේ ඒකජ ප්‍රකාශනයේ ඒකජ සාධකය තියෙන ඒ කිය නංකේ අපි අයට කියනවා බෞපද්ධසිතී මූලයක් කියලා. හරි එතුවට සාධකවලින් අපිට මූල හොයාගන්න පුළුව. ඊට පස් අපිග ත්තා මූල අද්දීල තියනවන බහපදසිිටේ ඒයාගෙන් අපිට සාධකේ මෙන්න මේ විදියට ලියන්න පුළුව. එතුට සාධකේ මුූලොෝොයන්ට පුළුව මූලෙෙන් සාධකේ හොයන්ඩ පුළලන්ගෙලා අපිගෙන ගත්තා. ඊළඟට මේ මූලකන අංකේ විශේෂත්්‍යය තම ඒයා ස්්‍රතයේ ආදේශකර පොම සිතේ බිින් කියයක් වෙන්නනද බිින්දුව වෙන්නුන හරි ආයත්තේරුම් ගන්න ඒ එන්න සාධකයකින්. එතකොට ස්තේ සාධකින් බිදු පොම ශේෂ බිඳදු වෙන්නඕන. එකින්ද ස්විතේ ඒ වෙනුවට සිතේ එක්වුවට විචල්ල වෙනුටඒ ආදශක පම සිතේ බිඳදුව වෙන්නවන හරි ඔය ඔක්කෝම මෙන්න මේ කරුණු හතර ශේෂප්‍රමය සාධක ප්‍රමේය මෙන්න මේ මූල සම්බන්ධ කරුණු දෙක මේ හතර දෙනාම එකට සම්බන්ධ වෙලා තියන්නේ හරි හතර දෙනාම එකට වැද කරනවා. රයි. ඊළඟ කරනු තමා හරි බහුපදසිත මාත්‍රයේ එන් කියන බහුපදසිතයකට මූල උපරිම කොච්චනත් තියන්න පුළොඳ කියලා කවරවඩ හන්න පුලො. ඇතට මාත්‍රයේ එන්නම් බහුපදසිතේක උපරිම මූල එන්ගානත් යෙන්න්න පුළුව උපරිම. හරි එකන එන්ගානට වඩ අඩුවෙන්ඩක් පුලො මාත්‍රයට වඩ මාත්‍රයට වඩා තියෙන මූලගාන අඩුවවෙන්න පුළොන් හරි ූල කියපම අපි කතා කරන්නේ ඒ ජසාධක වලින් තම මූල ඇත්තරමේ එන්න හරි එතකට සහර ප්‍රකාශන තිතයෙන පුලුවන් තවදුරටත් ඒක ජසාධක වලට කැඩිය නොහැකි. උදාහරණයක සිටි ඇත්තම එක්වර්ගේ දන්න එක හරි මොව තවදුරටත් සාධක කඩන්න බෑ ඒජ සාධකවලට කදන්න බෑ දැනට හරි විශ්වවිද්‍යාලට කිය පස පුලුවන්ග නොව කතව දැනට ඕගොල්ලන්ට කදන්න බෑ තාත්ික සංකයත් එක වැඩ කරනකුට නම වෙනිසා අවසාන කරුණු තම මම කියල දුන්න එච්චර හොඳ නැති නම් එච නොදැනැති කන්නේෙ දිග හරි නමුත් ගණජ බහපදශිතයක්කෝ මාත්‍රය තුනට වඩා වැඩි බහපදශිතයක මූල හොය එන ක්‍රමයක් මම ඔගොල්ලන්ට ැ ඒක හදිසි අවස්ථාවක අපිට ඕන වෙන. හරි එකට ඒක්‍රමින් අපට මූල ිකක් දිග ක්‍රමය නමු මූල හොයාගන්න පුළන් හොඳ කම විශේෂ ගන්න බවදපද ඇත් න ූල හොයන්න ගීත න පෞ්ගලික විශාස කරන ඒ්‍රමේ ටික් දිගුණාට හොඳයි. ඇබයි ත්‍රය හතර පහ වගේ වෙනකොට ටිකක් අමාරු මූල හොයන්න. නමුම් තාමත් පාවිච්චි කරන්ඩ පුළුවන් මොකක්කොත් කරන්න බැරි වුනොත්. රයි මේ කරුණු නමේ ඉතාම වැදගත්. මේ කරුණු නමේ ඔගොල්න්ගේ නෝඩ්බුක් එකට දාගන්න පොතට දාගන්න. ඕගල්න්ට දැන්ටමත් හපදර සිත සබඳ ගනන් ගොඩක් ඇති. ස්කෝලෙන් එහමනත්තම් පොතකින් එමනතං යන ලාසසි එකේ ටිය්ටකින්ක් ගනන් ගොඩක් ඇති. පලවෙනි ගනන් කිහිපේ. සමාරි ගණන් සීට විසිපා. නැත්තන් ගනන් සීයට පනහක් මේ කරනු දිහා බලබල පොත එහ පැත්තෙන් තියාගෙන කරු දිහ බල බල ගනන් හදන්. ඊ පස්සේ එක්තරා ගණම් ප්‍රමාණයක් හැදුවට පස්සේ කරුණු දිහා බලන්න න්නැතුව තර්ක කර කර ගනං හදන්න පවි ගනන් හදන්න උත්සාකරන්න බලන්න මේ කරුණු හිතෙන් මතක් කර කර ගනන් හදන්න උත්සාහ කරන්න හරි රයි් එහනං අපිට මේ වීඩියෝසිීරිසකේ ඉස්සර හට කරන්තෙන දිගටම ගනන් හදන්න තමා මං ඉස්සල මේ වීඩියසිීරිසක පටන් ගන්න ඊළඟ වීඩි කියෙන ලසි ගලංවලින් ලේසි ගණන්වලින් ැද ප්‍රමාණය ගරන්වලට එන මිල් ෙවල් ගනංගවට ඊට පස්සෙ ඊට වඩා අමාරු ගනන්වලට මම මාරුවෙන්න බලාපොත්තු එකකින්ද ලේසි ගනංඉදම් විභාග මට්ටකේ මට්ට මේ ගනන් දක්වා මේ වීඩියසිරිසිගේ හදන්න මං බලාපොරොත්තු වෙනම් එනම් ගෙ මං ෝකොළන්ව ඒ ීඩියුවලෙන් ඉස්සාහති හම්බෙන